එවන් මම සමින් උස්තකහම මම පළතුරු වත්තක් ඔයාල හැමෝම දන්නවා පළතුරු වත්තක් කරන කෙනා. මට හිතුණා ළඟදීම අපි අර ට්‍රේනින් එකක් ගියා මේ ගිය ඩිසම්බර් වල මාතලේ ප්‍රදේශයේ. කියන්නේ ග්‍රහස්ථිතව මේ හෝම්මේඩ් කොහොමද බයෝගෑස්යක් පළතුරු වලින් පළතුරු වේස්ට් එකයි මම යූස් පාවිච්චි කරලා මේ බයෝගෑස් හදන විදිය ට්‍රේනින් එකක් තිබ්බා. ඒකෙන් පස්සේ මට හිතුණා ඉක්මනටම ඔය වැඩේ මගේ වත්තේ මම කරන්න ඕනේ කියලා. මම හිතා සාර්ථකව මේක නිම කරා. මේකට හරි සරල මේ ප්‍රොසෙස් එකක් තියෙන්නේ. ඒ මදිව මේක විතරක් නෙවෙයි මේකට වියදමත් ඉතාමත් අඩුයි. හැමෝටම ගෙවල් වල කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේ මෙතඩ් එක. මේක අපි මේ හඳුන්වලා දෙන්නේ මේ ජයප්‍රකාශ් මෙතඩ් කියලා. ඒක මේ ඉන්ට්‍රොඩියුස් කරේ එතනම මේ මාතල ප්‍රදේශයේ ඉන්න මහත්මයෙක්ගෙන්. ඒ මහත්මයාගේ නම තමයි ජයප්‍රකාශ් මහත්මෙක්. එයා තමයි මේක මොඩිෆයි කරලා අපිට එදා මේ ට්‍රේනින් එකක් කරෙත් එයාමයි. මේ අපේ මේ කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා මේ ප්‍රියන්ත වීරසූරි මහතා කියලා. එයාලාගේ මූලිකත්වයෙන් තමයි එදා අපිට පුහුණුව දීලා මේ වැඩමුළුව කරේ. ඊට පස්සේ තමයි මම මේ වැඩ මේක කරේ. මේක මාසයක් ඇතුළත නිම කරා. මේකට මට සාමාන්‍යයෙන් වියදමක් කියලා ගියේ 11,000ක් 12,000ක් විතර පමණයි ගියේ. ඒත් මම මේ කරපු ක්‍රමයින්දමයි ඔච්චර ගියේ. නැත්තම් ඊටත් වඩා අඩු වියදමෙන් මේ සෙටප් එක අපිට හදාගන්න පුළුවන්. මේකට දවස් දෙකක් ගියා මේ අපි මේ බේස් මේවා එක හදාගන්න. අලව මේ ක්‍රමයේ හදන විදිහ අපි දැන් බලමු. මේකට ඉස්සරහාම අපිට අවශ්‍ය බඩු ටික හොයාගෙන ඉන්න ඕනේ. මේ ප්‍රධානම මේවා එකක් තමයි කන්ටේනර් එක තමයි මේ බැරල් එක. මේක මේ කෙලින් අපිට තියෙන්න ඕනේ බැරල් එක. ෂේප් එක මේ කෙලින් තියෙන්න ඕනේ. දැන් ගොඩක් බැරල් වර්ග තියෙනවා. මේ අර ටිකක් ඕල් ෂේප් එකට තියෙන හෙඩේ තියෙන්නේ. මේ ඒවා මේ හරියන්නේ නැහැ ඇත්තටම. මේ මේකට කෙලින් තියෙන බැරල් එකක් ඉස්සර හොයාගන්න. ඒවා සාමාන්‍යයෙන් මාකට් වල තියෙනවා 1300 1500ක් වගේ ප්‍රමාණයෙන් මේ බැරල් එකක් ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ඕනම හાર્ඩ්වෙයාර් වල තියෙනවා. ඊට අමතරව අපිට මේවා නම් සාමාන්‍යයෙන් ওই බට ටික ඕන මේ හાર્ඩ්වෙයාර් වල ගන්න පුළුවන් පොඩි ගණන් වලට තියෙන්නේ. අනිත් ප්‍රධානම මේවා එක තමයි අපි බිම හදන මේ කන්ටේනර් මේ සිමෙන්ති වලින් හදලා තියෙන මේවා හදාගන්න එක. ඒකට අපිට ඕනේ ගඩොල් ඕනේ. යටින් අපි මේකට පොඩි බේස් එකක් දාන්න ඕනේ. මේ බැරල් එකේ ප්‍රමාණයට වඩා අඩි දෙකක් විතර අපි ගෙඹුරින් තමයි මේක හදන්නේ. ඒතකොට මේ බැරල් එකේ ස්මූත් යන්න පුළුවන් විදිහට තමයි අපි මේක හදන්නත් ඕනේ. ඒ කියන්නේ අඟල් භාගයක් කාලක් වගේ ස්මූත් එකෙන් බැරල් උඩට පල්ලයට යන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. ඒ නිසා හරි මේ හොඳ මේ බාස් කෙනෙක් ලවා තමයි මේ වැඩේ කරන්නත් ඕනේ. නැත්නම් පොඩ්ඩක් ෂේප් එක හෙඩේ වෙනස් වුණොත් මේ බැරල් එක උඩට පල්ලයට ෆ්‍රී මූව් එකක් වෙන්නේ නැහැ. එහෙම වුණාම බ්ලොක් එකක් වෙනවා. එක්කෝ ගෑස් හෙදෙන එක බ්ලොක් වෙනවා. එහෙම නැත්නම් මේ අපිට ආපෝ ගෑස් එක පාවිච්චි කරද්දී පල්ලයට යන එක නවතිනවා. එහෙම වුණාම ස්මූත් මේවා එකක් මේ ලිපෙන් මේ ෆ්ලේම් එක ගන්න බැරි වෙනවා. අපි මේ සෙටප් එක පටන් ගන්න කලින් දැන් මේ කොන්ක්‍රීට් වැඩේ ඉවර වුණාන් පස්සේ හොඳට වේලුණාන් පස්සේ පොඩ්ඩක්වත් ලීක් එකක් නැතුව සීල් කරන්න ඕනේ. මේ කපරාදු ගාලා සිමෙන්ති වලින්ම මේ ඇතුලේ සීල් කරලා මේ අපි ෆොටෝස් වලින් ඒවා අනිවාර්යෙන් පෙන්නනවා. මේ දැන් මේක දැන්ට වහලා තියෙන හින්දා ඒක අපිට නිම කරගන්න විදියක් නැහැ. සිමෙන්ති එක සීල් කරන් පස්සේ මේ බැරල් එක අපි ඇතුළට බස්සනවා. බස්සලා මේ අපි අර මේවා අමුද්‍රව්‍ය දාන මේ බටේ ඒ මාර්ගයෙන් තමයි අපි ඉස්සරහාම කරන්නේ ගොම මේ අමු ගොම මේ මිශ්‍රණයක් හදනවා. හදලා ඒක තමයි දාන්නේ. දවස් 15ක් විතර ෆෙමන්ට් වෙන්න පල් වෙන්න අරිනවා මේ ගොම මේ හොඳට මේ අමුවෙන්ම ගත්ත මේ ගොම මේවා එකක් තමයි දවස් 15ක් විතර මේ ෆෙමන්ට් වෙන්න අරින්නේ.
ඊට පස්සේ තමා මේ බැරල් එක අපිට ගෑස්යක් එනවා වගේ මේ බැරල් එක උඩට එනවා නම් ඊට පස්සේ තමා අපි පළතුරු දාන්න පටන් ගන්නෙ. එතකන් අපි මේ මේකේ හැම වෙලෙම ඩෙවලොප්මන්ට් එකක් වෙනවද ගෑස්යක් එනවද කියලා විතර චෙක් කරනවා. චෙක් කරලා බලලා තමා පළතුරු දාන්න පටන් ගන්නෙ. මේ පළවෙනි පාට මේකට දාන අමු ගොම මික්සර් මේක අපි වතුර දාලා උඩරිම කැලක්වත් නැතුව හොඳට කවලම් කරනවා. මේකේ කුණු රොඩු මොකුත් දාන්න නැතුව වැලි පුටක්වත් ගන්න නැතුව හොඳට මික්ස් කරලා මේක හොම්ම මේකට දාන්න. මේ සාමාන්‍ය මේක පිරෙන්න විතර මේකට දාන්න. දවස් 15ට එක දිගට අපි දාන්න ඕන අමු ගොම. හරි මේ ස්ට්‍රක්චර් එක අපි හදාගත්තන් පස්සේ මේකට ෆිට් කරන විදිය, ඒ කියන්නේ අපි පළතුරු අමුද්‍රව්‍ය ඔක්කොම දාන්න මේ බටයක් අපි සෙට් කරලා තිනවා. මේක හරි හරි ජම්බුරෙන් ඒ කියන්නේ මේක උඩරිම අඩි පැත්තෙන් අපි මේ බටේ අඟල් 3 හෝ 4 ඕන බටයක් ඒකට සෙට් වෙන එල්බෝත් එක්ක අරගෙන ඇතුළට දාන. දාලා මේ ෂේප් එකට තියන්න ඕනේ. කෙලින් නෙවෙයි පොට්ටක් හැඩේට. මෙන්න මේ හැඩේට තියන්න. එතකොට තමයි අපි දාන ටික ලිස්සලා පල්ලෙහාට මනවා. ඊට පස්සේ මේ වගේ කෝටුවක් අරගෙන අපි ඒක පොට මේක කරනවා ඒකම ඇතුළට යනවා. අපි දැන් බලමු මේ අමුද්‍රව්‍ය කොහොමද දැන් අපි වේස්ට් එක පළතුරු වේස්ට් එක මේකට කොහොමද දාන්න කියලා බලමු. මේ අපි ඕනම පළතුරක් හරි පළතුරු වේස්ට් එකක් අරගෙන හිමීසරේ මේ චූටි මේ විදියට මේ චොප් කරගන්න ඕනේ. අරගෙන ඊට පස්සේ තමයි අපි මේකට දාන්නේ. ඒකේ දාන කොටත් පළතුරු වල ගොඩක් ඇසිඩික් තියෙන පළතුරු, ඒ කියන්නේ අන්නාසි වගේවා පුළුවන් තරම් වළකිනවනම් හොඳයි. මේව දාන්න. දාලා අපි පොඩි කෝටුවකින් මේසරේ මේ මිස් කරලා පොඩ්ඩක් උඩට තල්ලු කරවනවා නම් හොඳයි. උපකරණය මේ පටන් ගත්තේ මේ ඕකේ ප්‍රයෝජන දෙකක් සඳහා. එකක් තමයි අපිට ගෑස් එක මේ කුසියේ මේ වෙන පියන වැඩවලට මේ ගෑස් එක ගන්න එකයි. අනිත් ප්‍රධානම එක තමයි මට අපේ වත්තට අවශ්‍ය මේ දියර පොහොර මේකෙන් මේ ගණ්ඩ මේකෙන් ප්‍රයෝජනේ ගන්න පුළුවන්. ඒ නිසාමයි අපි මේ වැඩේ ආරම්භ කරේ. දැන් මේකේ අපි දාන මේ එදිනදා දානව පළතුරුයි මේ තව ගොම මේවා දානකොට ඒකේ වැඩිපුර එනවා මේ අවුට්ලෙට් එකෙන් එක්ස් මේකෙන් මේ එලියට එනවා. ඒ ටික අපි එකතු කරලා තමයි දියර පොර හදන්නේ. දැන් මේ එකතු වෙලා තියෙන්නේ අපි මේකේ වැඩිපුර එන මේ ස්ලරි ටික තමයි මේ එකතු වෙලා තියෙන්නේ. මේක තමයි අපි ඩයිලූට් කරලා අපි මේ මුළු වත්තටම කොම්පෝස්ට් මේ දියරක් විදිහට මේ යූස් කරන්නේ පාවිච්චි ගන්න. අපි මේකේ මේ ඔක්සිජන් යන ප්‍රමාණය වැඩි කරන්න ඕන නිසා දැන් මේකේ ප්‍රෙෂර් එකට සරලන මේ ඔක්සිජන් ප්‍රමාණය දෙන්න ඕන නිසා අපි ඇතුලේ තියෙන නොසල් එක මේ අයින් කරනවා. පොඩි අඬුවක් අරගෙන ඒ කැල්ල ගලවලා අයින් කරනවා. අයින් කරලා තමයි මේ ලිපේ මේ බටේ මේකට සෙට් කරලා තියෙන්නේ. සෙට් කරන්නේ අපි පටන් ගන්න කලින් ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. එහෙම නැත්නම් මේක අපිට පත්තු කරන්න අමාරුයි. එන ගෑස් එකේ ප්‍රමාණයට ඔක්සිජන් සප්ලයි එක මදි වෙනවා ඒ නිසා. දැන් ඒක අපි කරලා තියෙන්නේ, කරලා දැනට හයි කරලා තියෙනවා. දැන් ඉස්සරහම අපි ගෑස් එක ඔන් කරලා ඊට පස්සේ මේ මේකෙන් අපි ඇඩ්ජස්ට් කරනවා එන ගෑස් ප්‍රමාණය. පස්සේ අපි ඔන්න ලයිටර් එකෙන් පත්තු කරා. ඔන්න මේ ෆ්ලේම් එක තියෙනවා හොඳට. මේ සෙටප් එක හදුවන් පස්සේ
අනිවාර්යෙන්ම මේ දැන් මේකේ ගේස් එක හැන්න පටන් ගන්නවා. ඒකට පොඩි ප්‍රෙෂර් එකක් උඩින් අපි දෙන්න ඕනේ. ඒ නිසා අපි පොඩි කම්බික් කරලා මේ බැරල් එක උඩින් තියනවා. මේ අපිට පොඩ්ඩක් මේක තල්ලු වෙන්න පුළුවන් විදියට ප්‍රෙෂර් එකක් අනිවාර්යෙන්ම දෙන්න ඕනේ. එහෙම නම් තමයි මේකෙන් ගේස් එකත් අපිට මේ ස්මූත් එකේ එන්නේ. අනික මේ පොඩි ඇතුලේ මේවා එකක් ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් මේ බර දෙන්නාන් පස්සේ තමයි. අපේ මේ අන්තිමට මේ අනිවාර්යෙන්ම මේ අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන පිරිසක් ඉන්නවා. ඒ නිසා ඒකත් මතක් කරලා මේ මගේ මේ GIO මේ මේ වීඩියෝ එකේ මේවා එක අවසන් කරනවා. අපිට මේ ඇත්තටම මේ ට්‍රේනින් එක ඕගනයිස් කරේ අරණෝදය ගෲප් එකෙන්. අරණෝදය සහ සාරභූමි ගෲප් එකේ තමා අපිට මේ ඕගනයිස් කරේ. ඒක ඕගනයිස් කරලා අපිට මේ ෆ්‍රී කරේ මේ උකුවල සනස ගොවිපොලේ සහ ජයප්‍රකාශ් මහතාගේ මේ නිවසේ තමා අපිට මේ සම්පූර්ණ දවස වෙන් කරලා ඒකේ මේ අපිට පුහුණුවකුයි ඒකේ ප්‍රින්සිපල් එකයි අපිට ඔක්කොම උගන්වේ. ඒ නිසා අනිවාර්යෙන්ම සනස ගොවිපොලටයි අරණෝදයටයි ජයප්‍රකාශ් මහතාටයි මේ ඔක්කොම ඕගනයිස් කරලා මේ කෝඩිනේට් කරපු නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රියන්ත මහතාටයි අපේ මේ හෘදයාංගම ස්තුතිය පළ කරනවා. මේක ඉතාමත් සාර්ථකව මේක නිම කරන්න පුළුවන් වුණේ ඉන්නේ.